තිස් දෙයාකාරයකට බෙදාවන්න භාවනාවේදී මනස අඩංගු වී නැත. කොටස් 32 එකතුව ක්‍රියා කරන මනස ඇතුළත් නොවේ ඇයිද? සත්‍යය මේසපුතු වගේ නොවන බෙදා වෙන් කළ විට ක්‍රියාත්මක වන ස්වභාවය පහදා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ කියන්නේ ඒ කොටස් පහ සත්‍යයේ නොවන දේවල් වෙන් කිරීමෙන් කියන එකයි පෙන්නන්නේ. මෙතන තියෙන්නේ ද්වත්තිසාකාර භාවනාව කායානුපස්සනාවට අයිති. කායානුපස්සනාවට අයිති වෙන කොටස තමයි කොටස් 32 වෙන් කරලා දුන්නේ. වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේවා ඇදි වේදනානුපස්සනා, චිත්තානුපස්සනා කියන දෙකයි මනස සමග සම්බන්ධව විග්‍රහ කරන්න දියේ. ඒක තියෙන්නේ වේදනානුපස්සනාවටයි චිත්තානුපස්සනාවට. ඒතර මනස මේකට සම්බන්ධ නැති මේක කායානුපස්සනාවටයි තියෙන්නේ. කායානුපස්සනාවේ සිද්ධ කරන්නේ ඒකීයව පෙන්වන මායා දර්ශනයන් මුලාවක් බව තේරුම් කරලා දෙන සමූහයන්ගේ ක්‍රියාකාරීත්වය පෙන්වා දෙන දහම් විග්‍රහය. සත්‍යයේ පුද්ගලයෙක් හැටියට මේ එහෙම ඒකීය සත්‍යයෙන් ඉන්නවා කියන සැවැත්ලා තියෙන මානසිකත්වය දුරු කර දෙන්නේ අවශ්‍ය කරන කායික ක්‍රියාකාරීත්වය වෙන සමූහයන්ගේ ස්වභාවයේ හැටියට දකින්න එකයි කායානුපස්සනාව. අන්න ඒ නිසා තමයි කායානුපස්සනාව කාය කියන එක අලඟුනේ සතර සතිපට්ඨානයේ එහෙකට. සතර සතිපට්ඨානයේ වැටෙන්න ඕනේ නිවන් අවබෝධ කරන්න. දැන් මේ ටික බලනකොට මොකද වෙන්නේ? අනේ දැන් ඔහුට මනසේ වෙනසක් වෙනවා. දැන් ඒක විග්‍රහ කරන්නේ වේදනානුපස්සනාව. ඉතල නම් ලස්සන කෙනෙක් දැක්කහම ප්‍රියමනාපයක් ඇති වෙනවා. කැත කෙනෙක් දැක්කහම අප්‍රියමනාපයක් ඇති වෙනවා. ඒතොර රාග හිතක්, ද්වේෂ හිතක් හටගන්න හේතු වෙනවා. දැන් මේ මූලික භාවනාව කියලා කායයන්ගේ ස්වභාවය දකින්නට මේක මායාවක් කියලා වැටහෙන්න පටන් ගත්තට පස්සේ පෙර තිබුණ මානසිකත්වය වෙනස් වෙනවා. ඉස්සෙල්ලා තිබුණ විදිහ රූපයක් මනවටන රූපයක් දැක්කහම දැන් ඒවා හිත වැඳෙන්නේ නැතුව යනවා. අනේ චිත්තානුපස්සනාවේ හිත ගැන වෙන්න සරාග චිත්තං වා සරාග චිත්තං චේති පජානාති, වීතරාග චිත්තං වා වීතරාග චිත්තං චේති පජානාති. දැන් මේ දෙකෙන් දැනගන්න. මේවද රූපයක් දකින්නකොට ඉස්සෙල්ලාමට සරාග හිතක් ඇති වුණා. දැන් මට වීතරාග හිතක් නැති වෙන්නේ. ඒ රාගෙන් තොරයි ඉන්නේ. හට ගන්න හිත. ඒ රූපේ දැක්කම ඉස්සර වාගේ තරායික හැඟීමක් ඇති වෙන්නේ නැහැ. අන්න හිතගෙන විමර්ශනය කර දැන්. ඒතර සැප වේදනාවක් හැටියට ගත්ත අරමුණ එනකොට දැන් මට ඒක සැපයි කියලා ගන්න දෙයක් නැහනේ. අසාරත්වයක් වල මොනවද සැපයි කියලා ගන්න තියෙන්නේ. අන්න ප්‍රඥාව වැඩනකොට වේදනාව දකිනවා. සැප වේදනා කියලා ගන්නේ මොනවද? දෘෂ්ටියකින් සැප වේදනා ගොඩනගා ගන්න නැහැ. කරලා තියෙන්නේ ඒක. මොන වේදනාවද? කායික සැප වේදනා තියෙනවා, මානසික සැප වේදනා තියෙනවා. දැන් මෙතන බින්දල යන්නේ මානසික සැපයි කියලා ගත්ත දෘෂ්ටිය. මානසික වශයෙන් සැප වින්දේ වටිනා වස්තුවක් තියෙනවා කියන අවිද්‍යාවෙන් නිගමනය කරලා ඒක හරි වටිනවා කියන දෘෂ්ටියකින් ආස්වාදයට ගෝචර කරන්න පුළුවන් වටිනා දෙයක් කියන දෘෂ්ටියෙන් ඒ මනවලන් රූපයේ දකින්නකොට ඒ දෘෂ්ටියත් එක්ක නැගෙන ස්පර්ශයෙන් තමයි රසපත්‍ය වේදනා කියනකින් ඉච්ඡායි ප්‍රියයි කියන අරමුණක් දෘෂ්ටියෙන් හදාගෙන අවිද්‍යාවෙන් ගොඩනගාගෙන ඒක සැපතක් වින්දා. දැන් උට එක සැප වේදනාව. වස්තුවේ නෙමෙයි මේක තිබුණේ. එක්කින පුද්ගලයාගේ දෘෂ්ටියත් එක්කලා. සමහරවල් සමහර වේදනාවක් ඇති වෙන්න හේතු වෙනවා. අනිත්‍ය අප්‍රිය අරමුණක් දකින්නකොට. දකින්නකොට මේ වෙනසයි. දැන් මේක දැනගන්න හොඳ පහසු ලේසි ක්‍රමයක් තමයි වස්තුව සතුව නෙමෙයි මේ වේදනාවේ ඉන්නේ කියන එක දැනගන්න. සමහර ගෙවල් වල නැන්දාට ලේලි පෙන්වන්න බෑ, ලේලිට නැන්දා පෙන්වන්න බෑ. මෙන්න මේ විදිහ ප්‍රශ්නයක් ඇති වෙනවා. මේක ලෝක සම්මත කතාවක් කරලා තියෙනවා නැන්දා ලේලි වාගේ කියලා. මේක නැත්නම් 100%ක්වත් ඉන්නවා දන්නේ නැහැ නැති අය. 95%කට මේ ප්‍රශ්නේ වතුයි. ස්වාමි පුරුෂයා භාර්යාව දකිනවා. භාර්යාව නැමැති ජනතිගේ ස්වභාවයමයි අරමුණුනේ රූප ස්වභාවයේ ස්වාමියා. ස්වාමි පුරුෂයාට ඒක අරමුණු වෙනකොට ඉෂ්ට ප්‍රිය අරමුණක් ආගිර මේ ස්වාමි පුරුෂයා දිගමනේ කරගන්න. ඔහුට සැප වේදනාවක් එනවා. අරමුණ ස්පර්ශ කළා සැපාකාරී. ඒ අරමුණ එනකොටම දැක්කහම හිත සන්තෝෂ වෙනවා, චිත්ත ප්‍රසාදයක් ඇති වෙනවා. මේ වගේ භාර්යාව මියා මට හරි හොඳයි, මාව පිනවනවා, මෙහෙමයි කියලා ඉතින් ඒක ආකාරයෙන් අදහස ඇති කරගින්. ඒ අදහස ඇති කරගින්. ඒ භාර්යාවම අම්මා දකිනවා. දැකින විතරයි. හැදිලා තියෙන හැටි. මට නම් ඇහැට පින්නන්න බෑ. ඔක යන පේනද උඩ පැන පැන යන හැටි. යකෝ මිනිහා ගෙදෙට්ටින කකින් ඉඳ බෑ ඉතින්. දැන් දැවි දැවි බලන්නේ ප්‍රතරණ ඉස්ත්‍රියේදී. අර ඉස්ත්‍රියමයි දැක්කේ දෙන්නා. එක්කෙනෙකුට දුක් ස්පර්ශයක් ආවා.
අනිෂ්ඨ අප්‍රිය ස්පර්ශයක් වෙනවා. ඒකෙන් අනිෂ්ඨ අප්‍රිය වේදනාවක් තමයි. ස්වාමීන් වහන්සේ ඉෂ්ඨ ප්‍රිය ස්පර්ශයක් වෙනවා. එයාට ඉෂ්ඨ ප්‍රිය මානසික වේදනාවක් තමයි. මෙන්න වේදනානුපස්සනාවදී සිද්ධ කරගන්නේ මෙන්න මේ වගේ අපි. යම් කිසි අරමුණක් දැකලා ඇලෙනවා නම් අන්නේ ඇලෙන්න ඇලෙන්නේ මොකටද? යම් කිසි අරමුණක් දැකලා ගැටෙනවා නම් ගැටෙන්නේ මොකක් නිසාද? අවිතාව ලෝකේ රූපස්කන්ධයන්ගේ ස්වභාවයන්ගේ යථාර්ථය දැකලා නැහැ. ඒ නිසා ඇලෙනවා ගැටෙනවා. සැප වේදනා දුක් වේදනා වතු කර ගන්න. මෙන්න මේ විදිහට දකිනවා. ඉතින් ඒතර අන්නේ ඒවා දකින්නේ මනසේ ස්වභාවය දකින්නේ වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා තුන. ධම්මානුපස්සනා තුලින් විශේෂයෙන් මතු කරන්නේ ප්‍රඥාව. වේදනානුපස්සනා, චිත්තානුපස්සනා දෙකින් ඇති කරන්නේ සමාධියට හේතු වෙන ඇලීම් ගැටීම් දෙක දුරු කරන මානසිකත්වයේ උදා කරන්නේ. ඒතර මනස ගැන දකින්නේ ඒ දෙකේ. ප්‍රඥාව ගැන දකින්නේ ධම්මානුපස්සනාව. ධම්මානුපස්සනාව ඉස්සෙල්ලා දැක්කා වගේ. කාමච්ඡන්ද ව්‍යාපාද එන හැටි තීන මිද්ද උද්දච්ච කුකුච්ච විචිකිච්ඡා මොන වනිසාද ගොඩ නැගින්නේ? ඇයි ඒකට හේතුව? ඒතර ඒ පංච නීවර ධර්මයන් නිසා ඇතිවෙනා වූ මානසිකත්වයේ තිබෙන අවුල අදුපාදු. ඒතර ඒ වගේ මේ ගොඩ නැගින්න හේතු වෙනා වූ අවිද්‍යාවේ ස්වභාවය අනිත් ධර්ම වශයෙන් දකින්න. ධම්මානුපස්සනාව. ඒ අවිද්‍යාව දුරු කළා කියලා යථාර්ථය දැක්කම අවිද්‍යාව දුරු වුණාම ඒකෙ විදෙන හැටි නිවන දකින්න හැටි ධම්මානුපස්සනාවෙන් දකින්න. ඒකද මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේකයි කියලා ධම්මානුපස්සනාවෙන් දකින්න. මේ විදිහට ධම්මානුපස්සනාවෙන් දකින්නේ ඒක. මේ කාය වේදනා චිත්ත ධම්ම කියන මේ කායානුපස්සනාවටයි කියන්නේ පෙන්වන්නේ. හිත පිළිවන් සම්බන්ධයක් ඒ සිද්ධ දෙකට නැහැ. මොකද හේතුව? හිත නාම කොටසයි තී ගත රූප කොටසයි. ලෝකේ රූපයන්ගේ ස්වභාවය යථාර්ථයේ මුලාවට පත් වෙලා තියෙන එක නැති කරගන්නයි කායානුපස්සනාව තියෙන්නේ. මේකට හිත සම්බන්ධනේ මනස සම්බන්ධනේ තියෙන හේතුව ඒකයි. මේ ඇඳපුතු වගේ දේවල් මේස පුටු වගේ නොවන බෙදා වෙන් කරලද දැන් මේසයා පුටුවක් ආදී වශයෙන් යම්කිසි භාණ්ඩයක් තියෙනවනම් අපි එතෙන්දි තරගන්නේ අර ආත්ම දෘෂ්ටියෙමයි මේසය කියලා එකක් තියෙනවා කියන දෘෂ්ටියෙන් ගන්න. ඉතින් හොඳ මේස හොයනවා එක එක විදිහ ලස්සන මේස හොයනවා පුටු හොයනවා එක එක හැඩතල පුටු හදනවා. පුටුව කියන එකක් පිළිබඳව සංඥාව අරගෙන ඒ සංඥාවේ වටිනාකම් නොවටිනාකම් නිගමනය කරනවා. ඒ අනුව ඇලීම් ගැටීම් දෙකකුත් හදාගන්නවා. දැන් මේ පුටුව කියලා කියන්නේ මේකෙන් ගන්න තියෙන්නේ මොකද්ද? මේ කැලරිය ගලවලා අයින් කළාට පස්සේ කොහොමද ලස්සන පිච්ච පුටුව? නෑ ලස්සන පුටුව කියන එකක් ලෝකේ හැදිලා තිබුණේ නෑ. ඒක මායාවක් වශයෙන් ගොඩ නැගුණා කැලරිය එකතු කරපුවා. කැලරිය වෙන්කළොත් එහෙම එකක් හිතන නෑ. ඒ ආකාරයෙන් දකිනකොට ඒකත් මායාවක් නේද මේ ලස්සන තියෙන ලෝකේ කියලා පේනවා. තමා සහ අනුන් බල නැහැ. ඉති අජ්ජත්තං වාකායේ කායන පසි විහෙති කියන සමාගී කොටස් 31 වල්නෝ. බහිද්ධා වාකායේ කායන පසි විහෙති කියන බාහිර ලෝකේ තියෙන ඇදපුටු කොට මෙත ආදී වන්නා වූ බාහිර දේවල් ඉතින් පටන්ගෙන සියලුම බාහිර දේවල්. ඒ දිහා බලන්න පුළුවන් වෙනවා. ලෝකේ හත්යාගේ හිත බැඳෙන කොටස් දෙකක් තමයි මම කියන එකේ කොටසක් බැඳෙනවා මගේ කියන එකේ කොටසක් බැඳෙනවා. ওই දෙපැත්තෙම චන්දරාගය දුරු කරගත්තාම නිවන් දකින්නේ. ඒ නිසා තමයි මම කියන එකට අයිති ශරීරයේ ඒ දිගේ යථාර්ථය දකින්නකොට මම කියන කී තිබුණේ යම් දෘෂ්ටියක් තිබුණා ඒක අයින් වෙලා යනවා. බාහිර ලෝකේ ද්‍රව්‍ය වස්තු වලට සම්මත තියාගෙන ඒ සම්මතයේ කැටි කරලා අරගෙන ආත්ම වශයෙන් ගත්තොත් ඒ විදිහට මගේ කියන එක අයින් කරගන්න බෑ. මගේ කියන එක අයින් කරගන්න සත්‍යයටපත් වුණාට පස්සේ එයාට සත්තම පුටුවත් එකයි ලී පුටුවත් එකයි එයාට ප්‍රශ්නයක් නෑ. එයා එතන නෑ. එන රහතන් වහන්සේ මැස්සත් අනැතිරියක් පත් වෙලක් ඇතුළු වෙන වාසය කරනවා කිව්වේ මැසේ ඉන්නවා කියන එක නෙමෙයි. උන්වහන්සේට හතරම් පුටුවත් මැස්සක් වාර. තලයිත්‍රිය පත් කරක් වාර. දී පුටුවත් එච්චරයි. උසේ එකත් එච්චරයි පහත එකත් එච්චරයි උන්වහන්සේ ලෝකේ ප්‍රශ්නයක් නැහැ. උන්වහන්සේ දෘෂ්ටි අත්හැරලා ඉන්නේ. උන්වහන්සේ යමක ඉඳ ගන්න ප්‍රයෝජනයක් තියෙනවා නම් එච්චරයි ගන්න. ඉඳ ගැනීමේ අවශ්‍යතාවය නිසා ඉඳ ගන්න එක ගන්න. උන්වහන්සේ ඉතිහාය පිට දෙන්න යමකට උන්නම් පිට දෙන්න යමක් තිබුණා ඒ ඇති. ඒ ප්‍රයෝජනේ බැලුවා. ওই සීමාව ඉක්මවන්නේ. අනිකයි තමයි විහිමාව ඉක්මන ලස්සන ඒවා කරන්නේ බාහිර දෘෂ්ටියෙන් අල්ලාගත්ත නිසා. අනිත් දෘෂ්ටි විදහැරලා මගේ යන දෘෂ්ටිය විදහරින්න තමයි බාහිර ලෝකේවත් හරියට ඉඳලා ඉදිරිය බලන්න කිව්වේ. වෙන් කරගුවාම ওই භාවකයේ දෘෂ්ටියෙන් බලාපොරොත්තු වටනාදීයතම තිබුණාද? නැත්නම් බැදිලා තියෙන දෘෂ්ටිය මායා දර්ශනයකටද? අනිකේ දැක ගන්න. ඒකයි බාහිර දේවල් වෙන් කරලා බලන්න. ගහක් පොලක් ගත්තත් වෙන් කරලා බලන්න. වෙන් කරලා බලනකොට දකින්න විභජ්‍යවාදී කී බෙදා බලන්න කිව්වේ ඕකයි. ඒතොර දකින්න අභ්‍යන්තර බාහිර සීළු තැනකම තියෙන්නේ මායා දර්ශන මායා සම්මත. ඒ මායාවන්ගේ බැඳිලා තමයි ලෝක සත්‍යය ඇලුම් කරන්නේ ගැටෙන්නේ.
ajikarakan dah hadan ya asa keran, wisip tak keran. Ali mana kat ini mana mulai orang kira kita kini naik tu.